At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. කර්මන්ත ශාලාවෙන් පිටකරන අපජලය ඇතුළු අපද්‍රව්‍ය පරිසරයට ඍජුව මුදා හැරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් ද සමග පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ දහවල් කර්මන්ත ශාලාවේ පාලන අධිකාරිය සමග සාකච්ඡා කර තිබුණා. එම සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වීමට තීරණය කර ඇති අතර කර්මන්ත ශාලාව සඳහා බලපත්‍ර නිකුත් කර ඇති ආකාරය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය වෙත සිය විරෝධය පළ කරන බවයි පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. අබර් පැක්ටියක් පවත්වගෙන යනවා. දැන් මේක බැලුවම පේනවා මහා මහා ගිනි කන්දක් නෑ මේ බුබරලා වගේ අර ලාව ගලන වගේ හැම තැනින්ම මේකේ අපදවය ගලනවා. ගම්වල මිනිස්සු ටික ගෙවල් දොර ඇතර දාලා කියලා දිනවා. ලින්ඩියක ඔක්කොම වහලා දාලා දිනවා. මේ අල්ලපු ඉඩම් ටික ඒ දාලගේ ඉඩම් ටික පැක්ටියේ යහතුරු ඒගොල්ලෝ සල්ලි වල අරන් දින අඩු ගන්න අරන් දිනවා. හැබැයි අපි බැලුවාම මේ බලපත්‍ර කරනකොට දැන් මේකේ කාලේ අවසන්. මාස 9ක් තිස්සේ මේ කාලේ අවසන් කියලා දිනවා. කාලේ අවසන් වුණත් මේක මේගොල්ලෝ පවත්වාගෙන යනවා නිකන් නෙමෙයි පවත්වාගෙන යන්නේ. මේ තියේ සියලුම ඇසිඩ් ඇමෝනියා සියලු දේවල් මේ මේ ඉඩමේ උස්සම දැනට ගෙනල්ලා මුළු මුළු භූමියම උදාරිනවා. රෑට ළමයින්ට පාඩම් කරන්න බෑ රෑ 11 12 වෙනකම් මේගොල්ලෝ පැක්කිය පවත්වාගෙන යනවා. වැරදි නිවැරදි ගන්න කාටවත් කොන්දක් නෑ. හැම කෙනෙක්ම මේගොල්ලෝ බලයට යට වෙලා නැත්නම් මේගොල්ලෝ සල්ලි වලට යට වෙලා ඒක තමයි වෙලා තියෙන්නේ. විරෝධතාවයේ හේතුවෙන් කර්මාන්ත ශාලාවට පිවිසෙන මාර්ගය අවහිර වී ඇති අතර ප්‍රදේශීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ පොලිස් බලඇණියක් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. මෙවන විටත් මෙම විරෝධතාවය පවතින බවයි අද දිනේ වාර්තාකරු සඳහන් කළේ.